නමවන පරිච්චේදය සම්පින්ඩනය මෙතෙක් අපි සත් අනුපස්සනාවන් වෙන්වෙන්ව ගෙන සාකච්ඡා කළමු ඇතැම් විටක යම් යම් අනුපස්සන අතර සම්බන්ධතාවය ද සලකා බැලුවමු දැන් අනුපස්සනා හතම සමස්තයක් වශයෙන් ගෙන පොදුවේ අවධානය යොමු කරමු පටිසම්බිධමක්ගේෙහි සත්තනු පස්සනාවන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්වාදී ඇත්තේ මෙසේය. අනිත්‍ය වශයෙන් පුනපුනාා දකි නිත්‍ය වශයෙන් නොදකි දුක්ක වශයෙන් පුනපුනාා දකි, සුख වශයෙන් නොදකි අනාත්ම වශයෙන් පුනපුනා දකි ආත්ම වශයෙන් නොදකි කලකිරෙයි සතුටු නොවෙයි නොවැලයි ඇලීම නොකෙරෙයි නිරුද්ධ කෙරෙයි නූපදවයි අතහරී නොගනී අනිච්ච ලෙසින් පුනපුුණා දක්නේ නිච්ච සඥාව දුරලයි දුක්ලෙසින් පුනපුනා දකින්නේ සුක ස්ඥාව දුරලයි අනත්ත ලෙසින් පුනපුනා බලනුයේ අත්ත සං්ඥාව දුරලයි කලකිරෙනුයේ නම්දිය දුරු කරයි නොවැලනුයේ රාගය දුරු කරයි. නිරුද්ධ කරණයේ සමුදය දුරු කරයි අත්හරිනුයේ ආධානය දුරු කරයි. සප්ත අනුදර්ශනාවන් අතර මෝලිකත්වය දරන්නේ අනිච්ච දුක්ක අනත්ත යන තුන් අනුපස්සනාවන් බව මින් පැහැදිලි වෙයි. සෙසු අනුපස්සනා හතරම එම තුන් අනුපස්සනාවන්ගේ ප්‍රතිඵලයෝය ල් තුන අනුපස්සනා නමින්ද පසු හතර විපස්සනා නමින්ද පඩිසම්බිදා මගගේෙහි තැනක සඳහන් වෙයි ඇත්තෙන්ම විදර්ශනාව මුරුල්ලෙහිම ක්‍රියාත්මක වන්නේ මෙම තුන් අනුපස්සනාවන්ගේම ප්‍රබේධයන්ය තවද අනුපස්සනා හත අතර එක්තරා ක්‍රමික සම්බන්ධතාවයක් ද මෙහි නිරූපණය කෙරයි මෝලික තුන් අනුපස්සනාවන් එකිනෙකට සම්බන්ධ වන ආකාරය ඉහත පරිච්චේදවලදී සාකච්ඡා කරනලදී. සාමාන්‍යයෙන් අනිච්චානු පසනාවෙන් දුක්කානු පසනාවද ඒ දෙකම ප්‍රත්‍යකොට ගැෙන අනත්තානු පසනාවද සිද්ධ වෙයි මෙම තුන් අනුපස්සනාවන්ගේ ප්‍රතිඵලය නිබ්බිධාවයි. නිබ්බිධානු පසනාවෙන් විරාගේය ඇතිවෙයි විරාගානු පස්සනාවෙන් නිරෝධය සිදවෙයි නිරෝධානු පස්සනාවෙන් පටිනිස්සක්ගේ වෙයි මේ නයෙන් විදර්ශනා මාර්ගය සම්පූර්ණයෙන්ම විවරණය කළ හැකි වන්නේ ය එහෙත් මෙම ක්‍රමික සම්බන්ධතාව සෑම විටම ඒ ආකාරයෙන්ම සිද වී යුතුයයි කිව නොහැකිය විදර්ශනාව යනු සංකීර්ණ ක්‍රියාවලියකි එහිදී ඒ අනුපස්සනාවන් විවිධාකාරයෙන් එකනෙකට ප්‍රත්ත්‍ය වනු ඇත. පටිසම්බිදා මගගේහිම එක් තැනකදී පටිනිස් සග්ගයෙන් අනතුරුව නිරෝධේවන ආකාරයක් පෙන්වාදී තිබේ. තවද කය නිරෝධානු පස්සනාව හෝ කය විරාගානු පස්සනාව හෝ මුල්ලුවීමෙන් සෙසු අනුපස්සනා ක්‍රියාවත් වීම සිදුවිය හැකිය. එසේම විදසුන මුදුන් පත්වන්නා වූ ලෝකෝත්තර මාර්ග අවස්ථාව විරාගානු පසනා වශයෙන්ද නිරෝධානු පස්සනා වශයෙන්ද පටිනිසාග්ගානු පසනා වශයෙන්ද දැක්විය හැක්කේය එකම අනුපස්සනාව විදර්ශනා මාර්ගයෙහි විධාාවස්ථාවන් හිීදී පෙරමුණට එනැහැටි ඒ අනුපස්සනා විස්තරයන් හිදී පෙන්වාදන ලදී. විදර්ශනාව මොහුකුරායත්ම අනුපසනාවද ක්‍රමයෙන් ගැඹුරුවයි ල්වෙයි ඉන් ඇතිවන අවබෝධයද ලේෂ ප්‍රහාණයද ඒ අනුව කෙමෙන් තිවුණුවනු ඇත. මේ අනුව එ අනුපස්සනාවක් සම්පූර්ණ වූ පසුවම ඊලගනුපස්සනාවට බැසගැනීම සිදුවේ යැයි නිගමනයක් නැත. හැම අනුපස්සනාවකම පොදු ක්‍රමික විකාශනයක් දක්නට ලැබෙයි. එහෙත් විදර්ශනාවේ ඇතැම් සන්ධස්ථාන වලදී එක් තරා අනුපස්තනාවක් විශේෂයෙන් කැමිප කැපී පෙනීමට ඉඩ ඇත. වෙනත් අවස්ථාවන් හිදී අනුපස්සනා කීපයක්ම මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක වනු ඇත. එක ම අනුපස්සනාව නොහෙක් මුහුණුවරින්ද මතුවන්නේය. ඇතැ අනුපස්සනාවන් බොහෝසයින් එකනෙ එකට සමානු ස්වරූපයක් දරණ බව පෙනීයයි. ප්‍රායෝගික දෘෂ්ඨිකෝණයකින් බලන කල්හි විදර්ශනාවේ සමහර අවස්ථාව අනුපස්සනාවක් යටතේ වර්ගී කරණය කළයුතු යැයි කළයුතු දැයි තීරණය කිරීම අසුඉරුුවයි. එහෙත් මේ යෝගාවචරයා හට බරක් වියේුතු නොවේ සතිසම්පජනය හෙවත් සිහිනුවන මැනවි නියදෙන්නේ නම් සුදුසු අනුපස්සනාවන් නිරායාසයෙන් මෙන් මතු වී වැඩෙනු ඇත. විදර්ශනාව කෙරෙද්දී මේ අසවල් අනුපස්සනාව යැයි නම් වශයෙන් මෙනිෙහි කිරීම අවශ්‍ය නොවෙේ එද වැටහීමක් ඉබේ පහළ වුවද එද විදර්ශනාවට නැංවිය යුත්තේය ඒ ඒ යෝගාවචරයාගේ පෞද්ගලික ගුසලතා ප්‍රබේධනුව සලකා බලන විට කාහටත් ගැලපෙන්න වූ අනුපසනාවන් හි පොදු පිළිවෙතක් දැක්වීම දුෂ්කරවන්නේය. එහෙත් කවර යෝගාවචරයකු වුවද නිසිලෙස විදර්ශනා මාර්ගයෙහි ගමන් කරන්නේ නම් මේ අනුපස්සනා හතම වැඩන බව කිවහැකිය මෙහිදී ඒ ඒ යෝගාවචරයාගේ උපනිශ්වය සම්පත්තිය. එනම් පෙරසසර භාවනාකොට තිබීම හා එසේ භාවනා වඩන් ලද ආකාරය බෙහෙවින් බලපාන බව පෙනේ. කෙසේ වුවද විදර්ශනා මනසිකාරයෙහි කඩවීම් පසු බැසීම් වේනම් වරින්වර නීවරණ පෙළබීමම් මතුවෙයිනම් උචිත අනුපසනාවන් පිළිබඳ වැඩිය අවධානයක් යෙදීමම ප්‍රඥා ගෝචර වනු ඇත. සිතේ බලවත් රාගයක් උපදනු විටකදී එක් යෝගාවචරයෙක් විරාගානු පස්සනාව වැඩීය. මනසිකාරය කෙමෙන් ගැමුරුුවී අවසානයේදී රාගේය මුළමනින්ම දුරුවිය. මෙවිට යෝගාවචරයා ඕනෑකමෙන් රාගසිතක් ඇතිකර ගැනීමට වැයම් කළද නොහැකිවිය. සත්තානු පස්සනාවන් මේ පරිච්චේදය ආරම්භේදීම දක්වුණ ලද ආකාරයෙන්. බංගඥානය තුළ ක්‍රියාවත් වන බව පටිසම්බිදා මගගේෙහි සඳහන් වෙයි බංගඥානය බෙහෙවින් පුළුල්ලෙසින් පැතිෙන අන්දම මින් තහවුරුුවවෙයි. ඒ අනුව බංගඥානයහි සිට ඉහලට විහිදන පහන පරි්ඥා අවස්ථාවේදී සත්තා අනු පස්සනාවන්ගේ අධිපතිභාවය වෙතැයි විසුද්ධි මක්ගේ කියයි. බංගඥානයට පෙරාතුව මෙම අනුපස්සනා ක්‍රියාකාරී නොවෙතැයි මින් අදහසනො කෙරෙයි. මේ බැව් විසුද්ධිමක්ගේම පැහැදිලිව පවසයි. පටිසම්බිදා මගගේ හිද බොහෝ තැන්වලදී විදර්ශනා මාර්ගයම සත්තනුපස්සනාවන් ප්‍රමුඛ අටලොස් විදසුන් මගින් දැක්වීමෙන් විදශනාව ප්‍රාථමික අවස්ථාවේ සිටම මෙම අනුපස්සනා ක්‍රියාත්මක වන බවහැඟවෙයි. එහෙත් අනුපස්සනාවන් ප්‍රබල ලෙස කෙලෙස් දුරුකරමින් තදින්ම ක්‍රියා කරන්නේ බංගඥානයහි සිට ඉහලට ය කිව හැකිය. බංගඥානය විදර්ශනා මාර්ගයෙහි වැදගත් සන්ධිස්ථානයක් වෙයි. අනුපස්සනා වශයෙන් සලකොත් බංගඥානයහි මූලික ස්වරූපය වනාහි, කය නිරෝධානු පස්සනාව හෝ කය විරාගානු පස්සනාව හෝ වෙයි. පඩිසම්විදා මගේෙහි කායානු පස්සනා, වේදනානු පස්සනා, චිත්තානු පස්සනා, දම්මානු පස්සනා යන සතර සතිපට්ඨානයන් විවරණය කොට තිබෙන්නේද සත්තානු පස්සනා වශයෙන් කෙරන අනුපස්සනා ලෙසිනි. එසේම සොළස්වදෑරු මානාපානසති කර්මස්ථානයහි එක්කෙක් පියවරක් පාසා සත් අනුපස්සනා මගින් විදර්ශනා කෙරෙන ආකාරය මෙහි දක්වා තිබෙයි. ඒ ඒ අනුපස්සනාවෙන් දුරු කෙරණ කෙලෙසුන් හේතු කොටගෙන කම්පාවක් සැලීමක් නොවන අර්ථයෙන් සත්තානුපස්සනාවන් විදර්ශනා බල නමින් හඳුන්වාදී තිබේ. නිරෝධ සමාපත්තිය පිණිසද මෙ පාදක වෙයි. තවත් නොයෙක් විග්‍රහයන් හහිදී සත්තානු පස්සනාවන් හා ඉන් සිදුකෙරනෙන ක්ලේෂ ප්‍රහාණය පිළිබඳව පටිසම්බිදා මක්ගේ සඳහන් කරයි. එහෙත් පඩිසම්බිදා මගගේ හැර මෙලෙසින් මේ සත් අනුපස්සනාවන් හා ඉන් දුරු කෙරණ කෙලෙස් දක්වා තිබෙන අන් සූත්‍රපිටක ග්‍රන්ථයක් දක්නට නොමැත. අනුපස්සනා එකක් හෝ කීපයක් හෝ නම් වශයෙන් නම් වශයෙන් අඩංගුවන ආදීම, බුද්ධ දේශනා වෙතත් මෙම අනුපස්සනා හතම නම්වශයෙන් සඳහන් වන තනි බුද්ධ දේශනයක් නම් අපට හමුුවූයේ නැත. බුද්ධ දේශනාවන් හි ඇතැම් තැනක සං්ඥා නමින්ද මේ අනුපස්සනා දක්වා තිබේ. ඒ මෙසේය. අනිච්ච සංඥා හෙවත් අනිච්චානුපස්සනාව. දුක්හ සංඥා හෙවත් ච්ේ දුක්ක සඥා එනම් දුක්කාානු පස්සනාව අනත්ත සඥා හෙවත් දුක්කේ අනත්ත සඥා එනම් අනත්තාානු පස්සනාව සබ්බ ලෝකයේ අනවිරත සංඥා එනම් නිබ්බිධානු පස්සනාව විරාග සඥා එනම් විරාගානු පස්සනාව නිරෝධ සඥා එනම් නිරෝධනු පස්සනාව පහාන සඥ එනම් පටි නිස්ස්ගානු පස්සනාව ඇතැම් තැනක මෙම සං්ඥා හත වෙනත් සමත සඥා තුනක් පෙරතු කොටගෙන දක්නට තිබේ. මෙම සප්ත සඥා තුළින් එකක් හෝ කීපයක් හෝ පමණක් ඇතුළත්වුණ දේශනානම් රාශියකි සබ්භ සංකාරේසු අනිච්ච සං්ඥා එනම් සියලු සංස්කාරන් කෙරෙහි අනිත්‍ය යන සංඥාව යනුවෙන්ද දේශනා රාශිය කන්තර්ගතව තිබෙයි. මෙහි විවරණය අනුව හැඟීයන්නේ එමගින් නිබ්බිධාව හෝ විරාගේය හෝ කියවෙන බවකි. අනිච්ච දුක්ක අනත්ත යන තුන් අනුපස්සනාවන්ගෙන් අනතුරුව, නිබ්බිධාව හා විරාගේය ඇතිවීම දක්වන බුද්ධ දේශනා බහුල වශයෙන් ඇත. නිබ්බිධානු පස්සනාව, ච්චේදහි මෙවන් නිදසුන් රසක් උපුටා දක්වා තිබුණේ. නිබ්බිදා විරාග නිරෝධ යන පදතුන පිළිවෙලින් යදන දේශනාද වෙයි. අනිච්චය සංකතය එනම් ප්‍රත්්‍යයෙක්ව සැකසුනකි පටිච්ච සමුපන්නය එනම් ප්‍රත්‍ය නිසා ප්‍රත්‍යයන් සමඟඋපපන්නකි. කය එනම් ගෙවෙන ස්වභාවය වෙයි වය එනම් වනසෙන ස්වභාවය වෙයි විරාගස්වභාවය වෙයි නිරෝධ ස්වභාවය වෙයි. මේ කොටසද සූත්‍රපිටකෙහි බහොලොවය දෙන්නා වූ අනුපස්සනා ක්‍රමයකි. මෙම පටිපාටියෙහිදී අනිච්ච ලක්ඛනය මුල්තනගන්නා බව පෙනේ කයවය යනුවෙන් නිරෝධානු පස්සනාව දැක්වවෙයි. කයානු පස්සනා හා වයානු පස්සනා නමින් අටලොස් මහා විදසුන් පෙළෙහි තවත් අනුපස්සනා දෙකක්ද වෙයි විරාග යනු කය විරග හෝ තදග විරාග හෝවිය හැකිය. සංකත හා පටිචි සමුපන් යන දෙපදයෙන්ම අනි්‍යතාව මෙන්ම අනාත්මතාවේද විදහා දැක්වෙයි. කෙලසුන්ගේ ප්‍රාණය පිළිබඳ කියවන ඇතැම් දේශනාවන් හි කය වය විරාග නිරෝධ චාග පටිනිස්සගග ය අුපිළිවෙලක් සඳහන් වෙයි. මෙහි චාග යන්නෙන් පටිනි සක්ග්‍යයම හැඟවෙයි. සත් අනුපස්සනාවන්ගේ වශයෙන් නම් නොකොට නොයෙක් ආකාරවලින් දේශනා කරන ලද අනුපස්සනා ක්‍රමද වෙයි. මෙවැනි අනුපස්සනා නිරූපණය කරන්නා වූ විශේෂ පද බොහොමයකගේ සංග්‍රහයක් පටිසම්බිදා මක්ගේහි එයි. පද හතලිහකින් සමන්විත වන මෙම එකතුවේ සෑම පදයක්ම නැවත අනිච්ච දුක්ක අනත්ත යන තුන් අනුපස්සනාවන්ටම වෙදා තිබේ. මෙම අනුපස්සනනා විදි හතලිහෙම ඇතුළත්වන්නා වූ තනි බුද්ධ දේශනාවක් දක්නට නොලබනත්. මින් එකොළහක් හෝ ඊට අඩුවෙන් හෝ එකට යෙදී ඇති දේශනා රාශයක්ක් වෙයි. විසුද්ධි මග්‍යයද, විදර්ශනා මාර්ගයහි කීප අවස්ථාවක්ම විස්තර කිරීම සඳහා මෙම චත්තාලි ආකාර එනම් හතලිස් ආකාර අනුපස්සනාවන් යොදාගෙන තිබයි. සත්තානු පස්සනා යනු අට්ටාරස එනම් දහට මහා විපස්සනා මාලාවේ මූලික අනුපස්සනා කාණ්ඩය බව ආරම්බේදීම සඳහන් කරන ලදී. එම අනුපසනා මාලාවේ සෙසු මහා විපස්සනාවලින් දැක්වෙන වේද මූලික සත් අනු පස්සනාවන්ම විධ මුහුණුවරවලින් ඉදිරිපත්තාන්නාවූ ආකාරයන් වෙයි. සත් අනු පස්සනාවන් පිළිබඳ විවරණය මෙතකින් සමාප්ත වෙයි සත්තනු පස්සනාාව මාලාව ඒ කාන්තයෙන්ම නිවනට පමණුවන පියගට පෙළකි අනිච්චානු පස්සනාව වඩන ලද්දේ බෙහෙවින් කරන ලද්දේ ජවන ප්ඥාව හෙවත් දිවනසුළු වැනි පහසුවෙන් පැතිරෙන නුවන පුරවයි. දුක්ඛානු පසනාව වඩන ලද්දේ බහොලව කරන ලද්දේ නිබ්බේදික ප්ඥාව හෙවත් විනිවිද කැපෙනසුළු කෙලෙස් විදලීමට සමත්වන නුවන පරිපූරණ කෙරෙ. අනත්තාානු පස්සනාව භාවිත කරන ලද්දේ බහෝසයින් වඩු ලද්දේ මහා ප්ඥාව හෙවත් මහත් වූ නුවන පිරිපුන් කෙරෙයි. නිබ්බිධානු පස්සනාව වැඩීමෙන් බෙහෙවින් කිරීමෙන් තික්ක ප්ඥාව හෙවත් තිවුණු වූ නුවන පිෙරයි විරාගානු පස්සන වැඩීමෙන් බෙහෙවින් කිරීමෙන් විපුල ප්ඥාව හෙවත් පොළල් වූනුවන පිරිපුන් බවටයයි. නිරෝධානු පස්සනාව වැඩීමෙන් බහුළව වැඩීමෙන් ගම්බීර ප්ඥාව හෙවත් ගැමුරුණුවන පිරේ. පටිනිිසග්ගානු පසන වඩන ලද්දේ බොහෝසයෙන් කරන ලද්දේ, අසාමාන්ත ප්ඥාව හෙවත් ළඟාාවිය නොහැකිනුවන සපිරෙ. මේ සත් නුවන වැඩීමෙන් බහුලව කිරීමෙන් සංකාරුපෙක්කා අනුලෝම ගෝත්‍රභූ ඥාන සංඛ්‍යාතය පණ්ඩිත බව පිරීමට යැයි. ඉන් පසුව මේ අටනුවන වැඩීමෙන් බහුලව කිරීමෙන් මාර්ගඥාන සංඛ්‍යාත පුතු ප්ඥාව හෙවත් පුළුල් වූුවෙන්වූ නුවන පිරයි. ඉන් පසු මේ නව නුවන වඩන ලද්දේ බහුලව කරන ලද්දේ පච්චවෙෙක් කන ඥාන නම් හාස පඤ්ඥාව එනම් සතුටින් යුත් නුවන පුරවයි. පසු වදන මෙතකින් අප විස්තර කළේ දුකින් මිදී හැබෑ සැපය ළඟා කර ගැනීමේ පිළිවෙතෙහි මග සලකුණු කීපයකි. ඒ මඟ වඩා ඒ සැපය පසක් කර ගැනීම තම තමනට අඇත් වැඩකි. එහෙයින් සැදැැති නැනැති සුදනහු තම පෙර වාසනා මහිමේ හේතුවය ලබා ඇති මෙම උත්තම ෂණ සම්පත්තියෙන් නිසි පල නෙලාගැනීම පිණිස අප්‍රමාදී වෙත්වා. මහණනි ශ්‍රාවකයන් කෙරෙහි හිතවත්වන අනුකම්පා කරන ශාස්තෘුවරයෙකු විසින් අනුකම්පාව මුල් කොටගෙන යමක් කළයුතුවන්නේේද මවිසින් එය ඔබවු දෙෙසා ඉටුකරනාා ලද්දේය. මහනනි මෙන්න රුපමුල් මෙන්න හිස්කෙවල් භාවනා කරවු මහනෙනි පමා නොව් පසුව විපිළිසරනොව මේ ඔබට අපගේ අනුශාසනාවයි